ගස්වල අතුකා පනවා දැමිලි බොනවා බල්ලෝ නාවනවා කොල්ලෝ සෙට් කරනවා මිනිස්කල් කොටනවා පිරමණතල පීරි ගන්නවා ගෑනුන්ගේ හැට්ට කට්ට ගන්නවා පිරමණතල පීරි ගන්නවා ගස්වල අතු කපනවා දැමිලි බොනවා ගස්වල අතු කපනවා ගෑනුන්ගේ හැට්ට කට්ට ගන්නවා नियम මේ බලනවා අපි මේ මේ ගේ ඉස්සර මේ තියෙන කැඳ ගහේ ඔව් මේ අර වහලෙට බර වෙලා තියෙන අතු දෙකක් ඔය උස අතු දෙක මේ දෙක පොඩ්ඩක් කපා ගන්න ඕනේ මේ කැඳ ගහේ ඔව් අපරාධනේ මහත්මයා මේ කැඳ ගහේ අතු කපන්නේ ඇයි අපෝ මේ කැඳ කොළ ටිකක් අඩා ගත්තා නම් මේ හැලප ටිකක් අඩා ගන්න පුළුවන් නෝනා නැද්ද ගෙදර ඇයි හැලප හැලප අච්චුර තියලා හදාගන්න හැලප ටිකක් නෝනාගේ මේ 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 ඈ දැන් දැන් තමුසේ ආවේ मगे उतर क्रोटन क्रोटन के उतर तीन मटा कपा करते हैं පොරොර බණාදියා පොරොර බණා නයින මඩ මේ පොරොර හොඳ පොරොර 50ද පොරොර බණා මේ දැන් තමුසෙට බැරි නම් ඇයි ඕවා කියන්නේ තමුසෙ දැන් කිව්වේ ගස්වල අතු කපනවා තැඹිලි බානවා කියලා එම් කිව්වේ ඔව් තැඹිලි බානවා කිව්වේ ඇයි දැන් කිව්වේ කෑ බොරු කතා කියන්නේ මාත් මම තැඹිලි බානවා කිව්වේ නෑ එහෙනම් මොකද කිව්වේ මං කිව්වේ තැඹිලි බොනවා කිව්වේ ඒ කියන්නේ අපි බාලා තිබ්බොත් තමුසෙ බොනවා ඔව් ඒ කියන්නේ තමුසෙ තැඹිලි ගහකට නැගලා තැඹිලි වල්ලක්වත් බා ගන්න බෑද වල්ලක් කතා කරනවා මහත්තයා ඉන්නකෝ මේ අතු තියෙන ගහකට නැගින්න බැරුව මං කොහොමද තැඹිලි ගහකට නැගින්නේ ඉතින් ඔයි මොකටද තමුසේ බැරි වැඩ කියන්නේ එහෙනම් බැරි වැඩ කියන්නේ ගස්වල අතු කපනවා බල්ලෝ නාවනවා කොල්ලෝ බය කරනවා මොකද්ද ඔය කොල්ලෝ බය කරනවා කියන්නේ කොල්ලෝ බය කරනවා කියන්නේ මහත්තයා මේකයි ඔය ගෙවල් වල ඉන්නවනේ මැරෑටි කොල්ලෝ පොඩියෝ ඔව් ඔව් ඔය කන්නේ බොන්නේ නැති උන් උංගෝ බය කරනවා ආ ඔව් කොහොමද බය කරන්නේ මට කියනවා නික විස්තර කරලා පොඩක් කියනවා බය ගන්න මේමයයි ඔව් දැන් ඔන්න මං දවසක් යනකොට අම්මා කෙනෙක් බත් පිගාන අතේ තියාගෙන ඔව් ගේට්ටුව ගාව බලන් ඉන්න මම රැටි කොල්ලා ඉන්නවා මෙතන. ආ. පොඩි එකා. බත් කන්නේ. මං එයා මොකද කියලා. කොල්ලා බත් කන්නේ නැහැ. මං කව ඉන්න මං බය වෙන්න එපා මං බය කරලා දෙන්න කි. හරි. මං ගියා ළඟට. ඔව්. පුතා අම්මා තේ දින බට්ටි කන්න මගේ පැටියෝ කිව්වා. ඔව්. බෑ ගෑව. එහෙම තමයි මැරෑටි කොල්ලා. ගත්ත පොරෝ. ඈ? ගත්ත පොරෝ. ඔව්. කොල්ලෝ තෝ අම්මා තේ දින බට්ටි කනවද නැත්නම් තෝගේ බට්ටික මං කන්නද කියලා ඇහුවා. ගාලා පැනවගම් බට්ටික. අමුසේ කයි කියලා බය වෙනා කොල්ලා බය වුණා. හොඳයි හොඳයි ඒක හොඳයි. ආයෙ දවසක්. ඔව්. අම්මා කෙනෙක් මේ කිරිබොන දරුවෙක් අතේ තියාගෙන ඉන්නවා. ගේට්ටුව ගා. මං ඇව මොකද කියලා. ඔව්. බබා අම්මා කුක්කු බොන්නේ නැහැ කිව්වා. මං කව බය වෙන්න එපා මං බය කරලා දෙන්නම්. හරි හරි. වාස්සේ පස්සේ පස්සේ මොකද උනේ? පස්සේ මම බබා ගාවට ගිහිල්ලා කිව්වා බබා අම්මා කුකු බොන්න පටියෝ කියලා. මු ගෑව. ගත්ත පොර. අරන්. තෝගේ අම්මා කුකු තෝ බොනවද නැත්තම් තෝගේ අම්මගේ කුකු මං බොන්නද? කියලා කියලා මං කට අදාල තැනට ලං කළා. ඔව්. තාර් ගාලා කඩට වැදුවා. ආ ළමයා පයින් ගහන්න ඇති නෑ නෑ බබාලා තාත්තා ළඟ ඉඳලා හරි 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 දැන් මෙහෙමයි අපේ ගෙදර නම් ඉතින් එහෙම බය කරන්න කොල්ලෝ නෑ ඒක නිසා අල්ලපු ගෙදර පැත්තට යන්නකෝ බලන්න කොහේ හරි මේ පැත්තේ මොකක්ද එහෙම කරන්න එපා මාත්‍ය අපි තමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු මාත්‍යලා විතර කොතන ඇඳලා කරලා ඉරි ෂර්ට් එක අහගෙන හිටියම හරිද එන ගහනනේ මාත්‍ය මොකක් අපි ජීවත් වෙන අපිට මොකක් හරි දෙන්නව මාත්‍ය ඉතින් තමුසෙට දෙන්න වැඩක් නැත්තම් මම මොකද්ද දෙන්නේ නෝනා ගලපොරද මිනිස් ගල කොටමුද මේ කොටන්න මිරිස් ගැට තියෙන්න බෑ ඔයි එන මාත්‍ය තලේ පිරිකම් මගේ තලේ ඉරමණ තලේ
ඉරමණ තලේ නෑ නෑ තලේ මොට්ට වෙලා නෑ තාම මාතේ මොට්ට වෙලා නෑ කිව්වේ ඉරමණ තලේද මේ මාතේ තලේ තල දෙකම මොට්ට වෙලා නෑ කියන්නත් බෑනේ මේකගේ තට්ටේ පැහැදිලිලා තියෙන විදිහට තලේ මොට්ට නෑ කිව්වේ මේ 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 තමුසේ මේ අනුන්ගේ තල මොට් පීරි ගගා මුවත් තිය තියෙන්නේ තමුසේගේ තලේ මුවත් තියා ගන්නවා කො වැඩ නෑ මාතේ ඇයි මං කැමති නෑ අනුන්ගේ පොල් ගන්න ඒ මොකද ඒ අනුන්ගේ පොල් ගන්න කැමති නෑ කියන්නේ පවුල රට ගියානේ පවුල රට ගියා ඕ ඒ කියන්නේ යව්වද කේ රට යව්වා නාස්තිය වැඩි ආ නාස්තිය ගෙදර ඉන්නකොට නාස්තියමයි අමුදට කිව්වා මොකද අපේ ගෙදරත් ওই ටිකමනේ ඇත්තද ගෑනු ඕවම තමයි අයියෝ අපි මොනතරම් මාන්ති වෙලාද කීයක් කරේ හොයාගන්නේ මේ ගෑනු කිසි මාන්තියක් නැතුව හරි ලේසියට එහෙම කාබාසිනිය කළා දාන මේ ළඟදි තමුදට කියන්න අපේ පවුලට මම රුපියල් 2000ක් දුන්නා මේ පොලට ගිහිල්ලා සතියකට ඇති වෙන්නේ එළවලු බඩු ටික ගේන්න කියලා ගේන්න මෙන්න මේ ගෑනේ හිස් සතින් ගෙදර එනවා ආ බඩු නැහැ ඔව් මං අහුව මොකද කියලා ගෑනි කියනවා සල්ලි නැති වුණා මං අහ මොන වෙලාවද සල්ලි නැති වුණේ බස් එකේ ඉත පොකට් ගැහුවා අපේ ගෑණි පොකට් එකක් තිබ්බට සල් පොඩි සල්ලි විතරයි පොකට් එකේ දාගන්නේ දාන්නේ දාන්නේ ලොකු සල්ලි සේරම දාගන්නේ මෙහෙ අර බැංකුවේ බැංකුවේ ඔව් බැංකුවේ කිව්වේ මේ තංගල බැංකුවේ නෑ නෑ 70 අස්සේ ආ ඔව් හරි හරි ඔව් බැංකුවේ තංගල බැංකුවේ කියන්නේ මේක බ්‍රාන්ච් එකේ ඔව් හරි 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 අපේ පවුලත් එහෙම තමයි එහෙමද ඔව් පස්සේ මම අපේ ගෑණිකෙන් ඇහුවා ඔව් යකෝ 70 අස්සට අත දාලා සල්ලි ගන්නකම් අපිට තේරුන්නේ නැද්ද කියලා. ආ ඉතින් මෙන්න මේකේ කට රෝල් කරලා උල් කරලා කියනෝ කවුද දන්නේ සල්ලි ගන්න අත දැම්ම ඒ කියලා. ආන්න ඔන්න බලන්න ගෑනුන්ගේ හැටි. ඔව්. දැයිද දැන් රට කියන්නේ කොහෙද ගියේ රට? ආ මැද පෙරදිග. ආ මැද පෙරදිග කියන්නේ හවුස් මේඩ් වැඩකට යන්නේ නැද්ද? නෑ නෑ. එන මවුස් මේඩ්. මවුස් මේඩ්. මවුස් මේඩ් කියන්නේ මීයෝ අල්ලන්නේ. අරාබි අර අප්පා එහෙ මීයෝ ඉන්නවද ඔය අප්පා අරාබියේ තරම් තඩි මීයෝ නැහැලු කොහෙවත් ආ පවුල කිව්වේ කවුද කිව්වේ පවුල පවුල ඒ කොහොමද අරාබි මොකටද ඒ කොහෙද ඉන්නේ මීයෝ දැන් මීයෝ එනවනේ රටින්දි කන්නේ රටින්දි ගස් වලට රටින්දි ගස් වලට මීයෝ එනවා එතකොට පවුල මොකද කරන්නේ පවුලගේ කතරෙන් අල්ලන මීයෝ මීයල් ආ ආ දැන් අප්පා මම මීයෝ ගන්න තමයි දැන් ගෙවල් ඇත්තද ඔව් කොහොමද දැන් මේ මීයෝ අල්ලන මොකක් හරි හැගිලා කෝස් එකක් කළාද නෑ නෑ කෝස් එක මම මෙහෙන් කළා ඇති මම කළා හරි 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 දැන් එන සෑහෙන පඩි ගන්න කම්බෙනවද දැන් ගෙවන්නේ ඇට ගන්න ඇට ගන්න කිව්වේ මීයන් ගැට ගන්නද නෑ රටින්දි කාලා දානවනේ මීයෝ ඔව් රටින්දි ඇට ඒටි ගරන් ගිලා කාන්තාරේ ඇට වැටේ හිටවන්න ආ ඔය හැබැයි දැන් නම් පවුල කියලා වල තිබුණා මේ පොඩි මීයෝ අහුවෙන්නේ නැලු කතුල්ට ආ එන ස්ප්‍රින් පැනල ඇති පැනල පැනල මට පොඩි කතු පොඩි කතුරක් එවන්න කියලා පොඩි කතුරක් එවන්න කියලා තිබ්බා. දැන් ඒතකොට මෙහෙන් පොඩි කතුරක් යව්වද තමයි? ඔව් යව්වා. පවුලගේ නංගි යව්වා.